අයිබෝවා යාලුතා මාරිය අපේ සබස්ක්‍රයිබ් කරල නැත්තම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න. ගිය සති දෙක පුරාවටම ආන්දෝලනාත්මක පුවත් නැවූ තැනැත්තියක් ලෙස පියුමි හංසමාලි හඳුන්වන්න පුළුවන්. කලාවන්නේ වේදී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරන තිබූ ශැංග්‍රිලා හෝටලයේ පැවති සාදර සහභාගී වීමෙන් පසු පියුමි හංසමාලි ඇතුළු එම සාදර සහභාගී වූ කිහිප දෙනෙක් නිරෝධනය සඳහා යොමු කරනු ලැබුවා. ඉතින් පියුමි හංසමාලිලා නිරෝධනය වෙලා දවස් 14 ගෙවිලා ඔන්න ගෙදර එන්න තමා සූදානම් වන්නේ. ඉතින් මේ අපි ඔයාලට ගෙනහැර දක්වන්නේ පියුමි හංසමාලි සමාජ මාධ්‍ය වෙත යොමු කළ පණිවිඩයක් වෙතයි. Good morning, beautiful පස්සර ශ්‍රී ලංකා. Last day in her. සියලු දෙනාගේම PCR negative guys. ඉතින් අවසරයි යන්න please. මොන TV channel එකකින් ආවත් YouTube එකක්වත් ගන්න එපා. Interviews දෙන්නේ නැහැ. මොකද මේක කිසිම තේරුමක් නැති දෙයක්. පියුමි හංසමාලි ගැන හොයනවට වඩා මේ රටේ ගොඩක් දේවල් තියෙනවා සොයා බලන්න. ඉතින් මට කෝල්ස් ගත්ත හැම මීඩියා එකකටම මම කිව්වේ දෙන්නේ නැහැ කාටවත් ඉන්ටර්විව්ස් කිසිම තේරුමක් නැති දෙයක්. මට වුණ අසාධාරණයට මම මානව හිමිකම් කොමිසමේ නඩුවක් දාන්න දැනටම සියලු දේ සූදානම් කර ඇත. මුළු ලංකාවක් දන්නවා අපිට වුණ අසාධාරණයක් කියලා. ඒක සැරෙන් සැරේ එකම දේ මීඩියා වලට කිව්වා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. ඉතින් ප්ලීස් මට කතා කරන්න එපා. මම නෝ ආන්සර්. මේ රටේ මිනිස්සු ගොඩාක් බඩිකින් ඉන්නවා. කන්න බොන්නවත් ඉන්න හිටින්නවත් තැනක් නැතුව ඒවා ගැන සොයා බලා පිහිටක් වන්න එය පිනක්. නිකම් පියුමි හංසමාලි පස්සේ ඉන්නේ නැතුව නැවක් යට ගියා. එහෙනම් පියුමි හංසමාලිගෙන් මම නෙවෙයි කියන්නේ රටේ බහුතරයක් මිනිස්සු. ජාත්‍යන්තරේ නිවුස් පේපර්ස් වාර්තා කරලා තියෙනවා නැවට වඩා පියුමි හංසමාලි ගැන හොයලා. I'm proud of me. මා ගැන සොයා බලන එක නවත්තන්නම එපා. දිගටම සොයා බලන්න. මම ආසයි ඒකට. ඉතින් අන්න ඒ ආකාරයට පියුමි ලස්සනට මාධ්‍යට ප්‍රකාශයක් ලබා දීලා තිබුණා. පියුමි කියන කතාවේ ඇත්තක් තියෙනවා. ගිය සති දෙකේම පියුමි හංසමාලි වැහැඳගෙන රටේ සියලුම ප්‍රශ්න යටගසලා ඒවා පියුමි පිටින් දාලා ඒ හැමදේම හැමෝම අමතක කරලා දැම්මා. පියුමි කියනා වගේ අපේ රටේ කොච්චර ආසරණ දුප්පත් මිනිස්සු ඉන්නවද ඒව ගැන හොයලා බලලා ඒ දේවල් කළා නම් මීට වඩා වටිනවා නේද. ඉතින් පියුමි හංසමාලි කියන මේ දේ ගැනත් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරලා ඔයාගේ යාළුවෙකුටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න.